තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. ධම්මචක්කපවත්තන සූත්‍රයේදී අන්ත දෙක කතා කරන ඕනේ තේමීත්වය අන්තා කියලා. එතන සායනහස එතනදී අර ඇතනට කාරණයි අන්ත දෙකයි මධ්‍යයේ කෙනේ වචන තුනත් එක ගත්තට පස්සේ සායනහස එතන අන්තයි දෘෂ්ටි කියලා කියන්නේ දෙක සමාන වගේ අර්ථය යනවාද? දෙකේම මධ්‍යය ගැන කතා කරන නිසා එතන කොහොමද සන්දර්භ දෙකක්ද ප්‍රභාවිතය කොහොමද දෙන්නේ කියලා පරියාය තුනක් කියවනේ. ඕක සරණ සූත්‍රයයි කච්චනගත සූත්‍රයයි ධම්මචක්ක සූත්‍රයයි තවත් එකක් මම කියන්නම්කෝ, මජ්ජිම සූත්‍රයයි. එතකොට ඔය ටිකේම එකම විදිහන්නේ තියෙන්නේ අපචිත්තංගනා යුවන් පිටන්නේ වයම් කරන්නේ. එතකොට පිටා නොකර වයම් නොකර සිදුවෙන මේ මොනෝ පිටා නැතුව වයම් නොකර කියන කාරණාව කියවෙනවා. ඊළඟට කච්චනගත සූත්‍රයේ අත්‍යතංච ඒකවන්තෝ දුත් නත්‍යසංච දුතියන්තෝ මජ්ජේ කියනවා. එතකොට එකයි තව ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා ධම්මචක්කේ අත්තකිලමතාන යෝග ඒකවන්තෝ කාමසුකල්ලිකාන යෝග දුතියන්තෝ මජ්ජේන ප්‍රතිපදාව. මජ්ජේ සූත්‍රයේ තියෙනවා එතන කරුණු හයම්ම තියෙනවා. එතකොට එතන තව කාරණාවක් තියෙනවා. මේකේ මධ්‍යම නැත්නම් ප්‍රතිපදාව මාර්ගය නිවීම කියනකොට එකකවත් වෙනසක් නැහැ. ඒ කියන්නේ ක්‍රම 6 3 9 6 3 මධ්‍ය සුත්‍ර 6ක් නේ. එතකොට 6 3 9 9ෙම ක්‍රම ටික ගත්තාම මධ්‍යම ප්‍රතිපදාව කියන එක ගත්තාම සක්කාය නිරෝධය කියන එක තමයි අර්ථ ගැන්වෙන්නේ. කොහෙන්ගත් මධ්‍යම ප්‍රතිපදාව අනිත් ටික තියෙන්නේ අන්ත දෙක පැහැදිලි කරන්නේ හැමතැනම. කියන්නේ කච්චනක සූත්‍රය කියන එක පොඩ්ඩක් අතහැරලා කතා කරොත් යෙදෙන කාරණාව තමන්ගේ ගෝචර සිදුවීම කියන කාරණාවන් උතුමයි කතා කරන්නේ. මජ්ජිම සූත්‍රයේදී කොහොමත් කරුණු 6 කතා කරන්නේ නාමයන්තයක් රූපයන්තයක් ආතිත්‍යන්තයක් අනාගතයන්තයක් ඊළඟට ස්පර්ශාන්තයක් ස්පර්ශ සමුදයන්තයක් සක්කායන්තයක් සක්කාය සමුදයන්තයක් ඊළඟට අතීතයන්තයක් ඇස ආධ්‍යාත්මික ආයතනන්තයක් බාහිර ආයතනන්තයක්. එතකොට ඒ හයෙම පෙන්නන්නේ ගෝචරත්වය. ඒ වගේම තමයි ධම්මචක්ක සූත්‍රය පෙන්නන්නේත් ඒ පංචවග්ගීයලගේ ගෝචරත්වය. පංචවග්ගීයලට කියලා හරියන්නේ නැහැ. පස්සෝකෝ ආවසෝ නැත්නම් පස්සෝකෝ බික්කෝ ඒකවන්තෝ පස සමුදු දිතියන්තෝ කියලා හරියන්නේ පංචවග්ගීයලාගේ තිබිච්ච දේ තමයි අන්තවලට යෑමේ කෘත්‍යය අත්තකිල මතානුයෝගී කියන කාරණාව. එතකොට ඒ යෙදීමේ ස්වභාවය අනුව අත්තකිල මතානුයෝගී අන්තයක් කමසුකල්ලිකානුයෝගී අන්තයක්. එතකොට ධම්මචක්ක සූත්‍රයේ තියෙන එක තමයි ප්‍රාථමිකම ලෝකේ ගෝචර වෙන අන්ත විග්‍රහය. ඒ කියන්නේ කෙනෙකුගේ වැටහීමේ ශක්තිය අනුව ප්‍රාථමිකව ගත්තහම අන්තය පැත්ත යන කාරණාව ධම්මචක්ක සූත්‍රය. මොකද ධම්මචක්ක සූත්‍රය අහන්නේ දැන් අනිත් සූත්‍ර ඔක්කොම ගත්තොත් ගොඩක් වෙලාවට කතා කරන්නේ භික්ෂූන්ට. ධම්මචක්ක සූත්‍රය කතා කරන්නේ භික්ෂූන්ට නෙමෙයි තමයි. ඒ කියන්නේ භික්ෂූ කියලා අමතන්නේ බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ නෙමෙයි. බුදුරණවහන්සේ භික්ෂූන් නෙමෙයි. එතකොට එයාලගේ තියෙන යෙදීම ගොරෝසු වැඩි. ධර්ම පැත්තට ඇවිල්ලා නැහැ. එතකොට මජ්ජේ සූත්‍රයේ කරුණු 6යි ධම්මචක්ක සූත්‍රයේ කාරණාවයි ඒ දෙකම ගත්තහම ඒ එකම විදිහට යන්නේ. අතන තියෙන
චක්ක සූත්‍රයේ ගෝචරත්වය අනුව ගත්තාම එයාලගේ ගෝචරත්වය ඒ අන්ත කියන කාරණාව ඇත්තයි කියලා ඒ දීමේ කෘත්‍ය තමයි ඉදලා තියෙන්නේ. ඒ නිසා තමයි එතන පෙන්නන්නේ. එතකොට ඕකතරණ සූත්‍රය ගත්තාම අපතිත්තං අනායුහං කියනකොට ඇතරම අන්ත දෙක වැටුණා නම් මධ්‍ය පෙන්වන්න ඕනේ නැහැ. දැන් මධ්‍යම දැන් අපි ගත්තොත් ඕකතරණ සූත්‍රයේද මේ ධම්මචක්කේත් මජ්ජිත් මධ්‍යයේ පෙන්වන කාරණාව ලැබෙන විග්‍රහයක් නෙමෙයි. ඒ කියන්නේ අපි ගත්තොත් ධම්මචක්කේ සම්මාදිට්ඨිය ලෝකෝත්තරයි කියනකොට මොකද මැනීම ලැබීම දැන් අර ඉතින් මම පැහැදිලි කරේ අන මේ තුටක සූත්‍රය කරද්දි ආත්මයක් නොලැබෙන කල්ලි ආත්ම නොවන බවක් ලැබෙන්න බෑ. ආත්මයක් නොලැබෙන කල්ලි ආත්ම නොවන බවක් ලැබෙන්න බෑ. අල්ල ගැනීමක් නොලැබෙන අල්ල නොගැනීමක් ඇති කල්ලි අල්ල නොගැනීමක් ලැබෙන්න බෑ. අල්ල නොගැනීමක් ලැබෙන්නේ අල්ල ගැනීමක් මැනීමක් එක්ක. ඒතර අල්ල ගැනීමක් නොවෙනව නම් අල්ල නොගැනීමක් වෙන්න බෑ. එතකොට ආරියෂ්ඨාංගික මාර්ගයේ දර්ශන දැන් ඇත්තටම ආරියෂ්ඨාංගික මාර්ගයේ විග්‍රහ කරන තැනදී ධම්මචක්කයේ විග්‍රහ කරන්නේ ගොරෝසු මට්ටමින් අපට ප්‍රකට මට්ටමින් සම්මාදිට්ඨි විතරයි. නමුත් ආරියෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ. එතකොට සම්මාදිට්ඨියේ කෘත්‍යත්වය කතා කරන්නේ ලෝකෝත්තරයි. හැබැයි ඒක තව එකක් නොවන භවයේ මැනීමේ කෘත්‍ය වෙන්න බෑ. තව එකක් නොවන භවයේ ඒ කියන්නේ අපි ගත්තොත් ඒ සූත්‍රෙම ගත්තොත් අත්ථ කියලා මතානුයෝගයේ නොවන බව කියන මැනීමෙන් ඉන්න බෑ. කාමසිකල්ලිකානුයෝගයේ නොවන බව කියන මැනීමෙන් ඉන්න බෑ. එතකොට අහපව් එක තව මැනීමක් කියලා. ඊතර වීම නෙමෙයි. ඒක හරියට ආත්මයක් නොවනවා කියන එකයි ආත්මයක් නොවන බව ගන්නවා කියන එකයි වගේ. ආත්මයක් නොවන බව ගන්නවා කියන එකෙත් කියවිලා ඉවරයි ආත්මයක් ලැබිලා කියලා. ඒ වගේම අත්තකිල මතානුයෝගේ නොවෙනවා කිව්වහම අත්තකිල මතානුයෝගේ අරගෙන ඉවරයි. කාමසුකල්ලිකානුයෝගේ නොවෙනවා කිව්වහම කාමසුකල්ලිකානුයෝගේ අරගෙන ඉවරයි. ඒ කියන්නේ ඒක පැත්තක් කියලා අරගෙන ඉවරයි. ඉතින් ඒ නිසා එහෙම නැතුව කතා කරන ප්‍රතිපදාව තමයි ලෝකෝත්තර මාර්ගය තන විග්‍රහ වෙන්නේ. ඒ වගේම කොහොමත් මජ්ජේ සූත්‍රය ගත්තාම නිරෝධයමනේ කතා කරන්නේ. නිරෝධයමයි කතා කරන්නේ. අන්තයක් කතා කරපු තැනදී නිරෝධය කියන්නේ නැති බව නෙමෙයි. නැති බව කියන එක නෙමෙයි. හැබැයි ඕකතරණ සූත්‍රයේදී මධ්‍යම ප්‍රතිපදාවක් කතා කරන්නේ නැහැ. දැන් ඒක හරි ලස්සනයි කාරණාව. අපතිත්තත් නැහැ අනයුවත් නැහැ. එතකොට නිකන් පාවෙනවද? නැ ඒ කෘත්‍ය තමයි මාර්ගය. ඒකම අනික් වර්ග 30 වෙන්නේ. මම කියන්නේ මධ්‍යම බව කතා කරනකොට ඔක්කොම එකයි. මධ්‍යම ප්‍රතිපදාව කතා කරනකොට. හැබැයි ඕකතරණ සූත්‍රයේ මධ්‍යම ප්‍රතිපදාව කතා කරන්නේ නැහැ. අපි අපතිත්තයි අනායෝහයි ඒ කරුණු දෙක කතා කරන තැනදී සිදුවීමේ කෘත්‍ය මධ්‍යම ප්‍රතිපදාව ඒකේ විග්‍රහයම තමයි අනිත්‍ය වගේ කිස්මතු වෙන්නේ. කච්චානගත සූත්‍රයේ ගත්තහම ඒක ඇත්තටම ඇතනත කියන පැති දෙකත් එක්ක හරිනේ. එතන ගොඩාක් මධ්‍යම ප්‍රතිපදාව දැකීමේ කෝණියත් එක්කනේ විග්‍රහ කරන්නේ. ප්‍රොසෙස් එකේ විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ මධ්‍යම ගෝචරත්වයේ කියන එකට වඩා ගෝචරත්වය කියලා ගන්න පුළුවන් ඇත්තපැත්ත සහ නැත්තපැත්ත කියන එක. නමුත් පටිච්ච සමුප්පාද සමුදය දකිනකොට ඒ අපි එතෙන්ද විතරක් ගියා නම් නැත කියලා ගන්න බෑ කියලානේ කියන්නේ. සමුදය දකිනවා කියන කාරණාව කෘත්‍ය වෙනකොට නැත කියලා ගන්න බෑ කියලා කතා කරන්න ඕනේ නැහැ. දැන් අපිට අර නැත කියලා ගන්න බෑ කතා කරපු නිසා අපි නැත කියලා ගැනීමක් දැන් අනිත්‍ය වගේ අන්ත කියලානේ කියනවනේ. මේක කියන්නේ නැත කියලා ගන්න බෑ කියලා. නැත කියලා ගන්නවා කියලා නෙමෙයි. දැන් අනිත් කරුණු ඔක්කොගෙම තියෙන්නේ අන්ත දෙක කතා කරන එක. මේකේ අන්ත ටිකට බහුවත්වයක් දීලා නැහැ. සමුදේ දකිද්දි නැත කියලා ගන්න බෑ කියන අමස නැත කියලා ගන්න එක දෙයක් කියන්නේ. එතකොට සමුදේ දකිනු නැත කියලා ගන්න බෑ කියලා කියන්න ඕනේ නැහැ. නිරෝධය දකිනකොට ඇත කියලා ගන්න බෑ කියලා කියන්න ඕනේ නැහැ. එතකොට අර කච්චලකට සූත්‍රයේදී අන්තභාවයේ යෙදීමක ලංකිරීමක් නැහැ. අනිත් කරුණු ඔක්කොගෙම අන්තභාවයේ යෙදීමක ලංකිරීමක් තියෙනවා. නමුත් කච්චලකට සූත්‍රයේ අන්තභාවයේ යෙදීමක ලංකිරීමක් නැහැ.
වැඩි ප්‍රොසෙස් එක වැත්තටමයි දීලා තියෙන්නේ. ප්‍රොසෙස් එක ඒක හැබැයි වෙනව කියලා නැහැ. නමුත් ඕගතරණ සූත්‍රයේ කෙලින්ම ගත්තොත් කෙටියෙන් ගම්භීර විදිහට මධ්‍යම ප්‍රතිපදාව ඉලිපිලා තියෙනවා. අලුත් අමුතුවෙන් වචන ටිකක් දෙන්න නැතුව. දැන් අනික වචන ටිකක් දෙලා තියෙනවනේ. වචන ටිකක් නැතුව ගම්භීර ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඕගතරණ සූත්‍රයේ. ඔය පසු කාලීන විග්‍රහවාදිනන්නේ පළවෙනි සූත්‍රයේ ඕගතරණ සූත්‍රයේ කියන්නේ ගැඹුරු සංගීත නිකාය ඉදිරිපත් කරද්දී මජ්ජිම නිකායට මූල පරියය ඉස්සල්ලා දාලා තියෙනවා. සංගීත නිකායේ ඕගතරණ සූත්‍රයේ. ඒතකොට ඕගතරණ සූත්‍රයේ තුල තියෙනවා ගැඹුරු අර්ථ විග්‍රහය. පියරේක උඩින් පල්ලෙන් කතා කරාට එතන අර මැදක් ඉදිරිපත් නොවීමම ඒ කියන්නේ මැදක් ඉදිරිපත් නොවීමම මැදකට මැද කියන කාරණාවට මධ්‍යම ප්‍රතිපදාව කියන කාරණාවට බහුවත්‍යක් ආරෝපණය වෙලා නැහැ. ඒ ටික ගැන හිතලා අන්න ඒ වගේ හිතන්න ඕනේ. ඒ කියන්නේ හරි වටිනවා. එතකොට කියන්නේ අපට ස්වාධීන හිතීමේ චින්තනයක් ඇති වුණාම අර අපේ මනස වර්ධනය වෙනවා. ඒ කියන්නේ මම අර හැම වෙලේම කියන එකක් තියෙන්නේ මේ දියුණු වුණාම චරිත වෙනස්. ඇතුළ වර්ධන වෙනකොට චරිත වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි දකින විදිය වෙනස් වෙනවානේ. ලෝකයේ කෙරෙහි දකින විදිය වෙනස් වුණාම චර්යාව ඊට අදාළවනේ සැකසෙන්නේ. අන්න ඒ නිසා තමයි ආර්යක අතින් ලෝකේ මට්ටමින් වෙන අකුසල් වෙන්නේ නැති. එහෙමතුව ආර්ය කියලා ලේබල් කරලා ඒ කෙනා ලෝකේ වැරදි සාමාන්‍යයෙන් අනන්තරි පාප කර්ම සහ නිසිත දෘෂ්ටි නොකරනවා කියන එක නෙමෙයි. දැකීමේ කෝණය අනුව එයාගේ චර්යාව වෙනස්. අන්න ඒකයි ස්වභාවය. දැකීමේ කෝණය වෙනස් වෙන නැත්නම් චර්යාව මුල චර්යාවමයි ඊළඟට තියෙන්නේ. චර්යාව වෙනස් වෙන සම්පූර්ණ ස්ටෙප් දෙකක් හැටියට කිව්වට එක ලෝකේ කියන එක එක ස්ටෙප් එකක් කියන එකක් නෙමෙයි. දැන් අපිට එකක් කියලා යන්න යනවනේ. එකක් කියන කාරණාවක් නෙමෙයි. ස්ටෙප් අවස්ථා දෙකදී එක විග්‍රහයක් තියෙන්නේ. ඒ කියන්නේ විෂන් දර්ශන දකින්න කෝණ පැති ටිකක් කතා කරන විදිහක් තියෙනවා. එහෙම නැතුව මේ අවස්ථා සම්බන්ධයක් නෙමෙයි. අතරම තියෙනවනේ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම අපි කියන්නේ අපේ දර්ශනය කියන කාරණාව වෙනස් වීම කියන එකේදී නිකන් මේ අර අපි දකින විදිහත් එක්ක මේ ලෝකයේ ගෝචරත්වය තුළ අපි කෙලෙස් එක්ක යන ස්වභාවය කෙලෙස් කියනකොට මේ රාගදේශ විතර නෙමෙයි සක්කාය කියන එක ප්‍රධාන කෙලෙසයන් අන්න ඒකට එන්න ඉඩ අඩු වෙනවා. ඒක තමයි ඇත්තටම අර අනුගත වීම කියන කාරණාව එක්ක විග්‍රහ කරලා පෙන්නන්නේ. නැත්තම් මොකද වෙන්නේ? එකම විදිහටම ජීවිතේ ප්‍රවැත්තියි. දියුණුවක් කියලා නැහැ. දැන් අපි පිටින් දියුණුව නෙමෙයි බලන්න ඕනේ ඇතුලේ වෙනස් වීමේ දියුණුව. සම්මදේ ධම්මචක්කප්පවත්තනේ කි සූත්‍රේ මජ්ජි සූත්‍රේ මේ කියන්නේ යම් ගෝචරත්වයක් කියන කියන්නේ අතන බුදුරජාණන් වහන්සේ කියලා දෙන එකක් භික්ෂුන්ට. එතකොට අතන භික්ෂුන් ඉදිරිපත් කරන හරි ඇත් තියෙන්නේ. එතකොට හැබැයි දෙකේම තියෙන අර
ඉදිරිපත් කිරීමක් නේද අර ලෝකෙට කියන එකක් විදිහට අර ගෝතනත්වයක් වගේ එකක් පාදකත් තේින් දැක්මේ විදිහ ඉදිරිපත් කරන විදිහක් වගේ එතකොට අර ඕගතරණ සූත්‍රයේ තියෙනවා ඒකේ දැක්මේ විදිහ කියනට වඩා න්‍යායාත්මක බව කියන ලක්ෂණ තියෙනවා එතකොට මේ අනතර කච්චාන බුද්ධ සූත්‍රය ගත්තොත් කියන්නේ ඒක මොනවාගේ එහෙනම් දැන් මෙතන ඒ කියන්නේ හදන පරයයේ මේ පණිවිඩේ මොනවාගේ පැත්තකින් මෙතන කියන්නේ කොහොමද ලක්ෂණ පොදු වුණාට මෙතන දැන් අර ඒ කියන්නේ හදන විදිහ මොනවාගේ පැත්තකින් මෙතන දැන් සමුදේ කියන එකයි නිරේදී කියන එකයි අරගෙන කියන්නේ හදන දකින කෝණය කියන්නේ සම්පූර්ණයෙන්ම න්‍යාය දකින ක්‍රමය දකින විදිය දැන් ඕගතරණ සූත්‍රයේ ගත්තත් ඕගතරණ සූත්‍රයේදී ක්‍රමය තුළ කරන ප්‍රතිපදාව කියන්නේ අර අපතිත්තං අනායුවං කියන කාරණාව තුළ ඉස්මතු වෙනවා අර මම මැදිහත්වේ නොකරන භාවය කියන එක. එතකොට ලෝකේ කරන ක්‍රම ඔස්සේ ලෝකේ කරන ක්‍රම ඔස්සේ ඉක්ම දැන් අහන ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද ලෝකේ තරණය කරේ කියලා. එතකොට එතන ක්‍රමයක් ගැනමයි අහන්නේ. දැන් කච්චානගොත්ත සූත්‍රයේ තියෙන කාරණාව තියෙන්නේ දැකීම ගැනමයි. සම්පූර්ණයෙන් දැකීමේ විග්‍රහය තියෙනවා. ඒ දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් ඇටියට මජ්ජේ සූත්‍රයේ කාරණාවක් අරගෙන දැන් අපි ඉස්සලාම ගමුකෝ ධම්මචක්ක සූත්‍රේ කාම සුකල්ලිකානු යෝගී අන්තයක් කියනවනේ කාම සුකල්ලිකානු යෝගය කියන කාරණාවේ යෙදීම දැකීමක් බවට පත් වුනොත් කාම සුකල්ලිකානු යෝගයක් ඇත බවට යන්නේ නැහැ කාමසුකල්ලිකානුයෝගයක් ඇත බවට යන්නේත් නෑ කාමසුකල්ලිකානුයෝගයක් නැත බවට යන්නේත් නෑ කියන්නේ කාමසුඛය ඇලී වාසය කරනවා කියන පැත්තට ගියොත් එතකොට ඔය දෙක යන්නේ නැත්තේ අර දැක්මේ කෝණයත් එක්ක එතකොට ඒකට කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා ආධ්‍යාත්මික ආයතන අන්තයක් බාහිර ආයතන අන්තයක් කියන එකේදීත් ආධ්‍යාත්මික ආයතන පැත්තට ගිහිල්ලා දකින කෝණිය ඉස්මතු වුණා නම් ආධ්‍යාත්මික ආයතන බව කියන කාරණාව නැත කියන එක දැකීමේදී යන්නේත් නැහැ ඇත කියන එක දැකීමේදී යන්නේත් නැහැ. එතකොට එතනින් ඒ කාරණාව මධ්‍යම ප්‍රතිපදාව වෙනවා. දැන් කච්චලෝස සූත්‍රයේ අර විදිහට මේ කියන්නේ අරහිම මේ ක්‍රමයක් නැත්තම් මේ ගෝචරත්වයක් දීලා නැහැ. අර දකින ක්‍රමයම තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒක තමයි මේ යන්දස්තිය ආපේදී මේ දැන් එතන නිධානයේ පරයයට ගියෝ ලෝකෙට කියලා දෙන්නේ කියන විදිහට කියන ගතියක් තියෙනවා ඒ මහනිදන් සූත්‍රයේ. හැබැයි කියන්නේ ආනන්ද සංඝස. එතකොට කියන තැන ගත්තොත් අපිට මේ යම් දැක්මකට කතා කරන ස්වභාවයක් ඉදෙන්නත් වෙනවා. එතකොට කියලා දෙන්නේ කියන කාරණාවක් තියෙනවා ඒක. එතකොට නේද අපිට දැන් ඒ වගේ තැනක් ගත්තම දැන් එතන ඒක කොහොමද දැන් ඒක දැන් සවන්න කර අනවට්ටි සූත්‍ර විග්‍රහ කරද්දී අර කිව්වනේ ලෝකයෙන් සත්‍ය කියපන් සත්‍යයෙන් ලෝකෙට කියනවා එතකොට ඔය ආර්යත්වයෙන් ලෝකෙට කියනවා ලෝකෙන් ආර්යත්ව ලෝකෙන් ආතන්නාස ගැන කියනවා ආතන්නාසයෙන් ලෝකෙ ගැන කියනවා එතකොට ඒ වගේ හැත්තක් ගත්තම දැන් අතන තියෙන මේ විදිහ බලද්දී අර ලෝකයාට ගම්භීරකම කියන කාරණාවේ උපරිමත්කේ දෙන්නත් ඕනේ විදිහක් තියෙනවා. හැබැයි එතන සම්පූර්ණ මේක අර දැක්මකටම කතා කරන එකනේ. කෙලින්ම නිරෝධය කියන කාරණාවත් එක්කමනේ සම්මත ප්‍රධානව කරලා කතා කරන්නේ. එතන පුතාට කියෙදෙන්නේ ඒකයි. ඇත්තටම පටිච්චසමුප්පාදයේම ඉස්මතු කරලා පෙන්නනවා
මම ඒකේදී අර පැහැදිලි කරලා පෙන්නනවා පටිච්ච සමුප්පාදේ හේතු ගන්නන්නනේ මහනිදාන සූත්‍රය කරන්නේ දැන් පටිච්ච සමුප්පාදේ හේතු ගන්න වෙනවා නම් හේතුව හම්බ වීමත් නැති ඵලය හම්බ වීමත් නැති මේ ඇති කල්ලි මේ වෙයි මේ නැති කල්ලි මේ නොවේ කියන මේ කාරණාව ඒ යටින් යන්නට ඕනේනේ ඒ කාරණාව ඉස්මතු වෙන්න ඕනේ එතකොට ඒ කාරණාව ඒකෙන් සම්පූර්ණයෙන් ඉස්මතු වෙනවා දැන් සාමාන්‍යයෙන් අපි සමුදේ පැත්ත විතරක් කතා කරන්න ගියොත් එහෙම එතකොට ඒ කියන්නේ දැන් අතන කච්චනෝලි සූත්‍රය ගත්තහම ඒක ඉදිරිපත් වෙනවා නැත්තේ නැහැ කච්චනෝලි සූත්‍රයේ තියෙන එකම තමයි හැබැයි අතනදී කරුණු හැටියට අරගෙන හේතු ගැන්වීමලා තියෙනවා දෙකක් අරගෙන කච්චනෝත සූත්‍රයේ සම්පූර්ණ දැකීම පිළිබඳව කතා කරලා තියෙනවා අතන කරුණු හැටියට අරගෙන ඒ කියන්නේ ඒ හේතු ගැන්වීම ප්‍රකාශ කරලා තියෙනවා ඊළඟට ඒ ගැඹුරු භව කියන කාරණාව ගැඹිරයි කියන කාරණාව ඇත්තටම ගත්තොත් සෝ ආනන්ද ස්වාමීන් වහන්සේට ලෝකේ භවක ලැබීමක් එක්ක වාසියක් නැත්තම් ඒක එතන ඇත්තටම අලුත් දෙයක් හොයන්න එකක් නැහැනේ හැබැයි ලෝකයාට ලෝකේ භව කතා කරන තැනදීම තියෙන්නේ ඒ කියන්නේ ඒ භව ඉදිරියනේ තියෙන්නේ ලෝකයාට ලෝකේ භව කතා කරනකොට ඒ භව ඉදිරියලා එතකොට ඒ අයට මේක ගැඹුරු නැහැ කිව්වොත් ප්‍රශ්නයක් වෙනවා මම ඔබන් හිතන ඔය කරුණ ටික හේතු ගන්න ලැබෙන්නේ ඒ අයට ඒක ගැඹුරු නැහැ කිව්වොත් ප්‍රශ්නයක් නේ එහෙනම් ඒ අයට අඥානකමක ඉන්නවනේ දකින්න කෙනාට ඒ කාරණාව කතාවක් නැහැ එතකොට ගැඹුරුයි කියලා කියවීමේ ඒ කියන්නේ අතරම මොකක් එක්කද ගැඹුරුයි කියලා කියන්න තියෙන්නේ අන්නේ ගැඹුරුයි කියලා කියෙන්නේ නැහැ ගන්නවද දැන් ආරි සත්‍ය වගේ විස්තර කරන්න කන්නවලදී එකසෙන් දෙවිම කියන කෘත්‍යත්වයේ එක්ක සමුදේ නිරෝධය කියන එක කතා කරනවා. එතකොට එතන ඒ කියන්නේ කරන දෙක්මක් කියන කාරණාව කතා කරන පොදු අංක ආධාරණ කරුණක් තියෙනවා. හැබැයි එතන යම් ජීවිත අත්දැකීමේ පිරිසිදු දෙවිමක් කියන එකක් ලංකරන තමයි එතන කතා කරන්නේ. එතකොට දැන් මේ කාර්ය න්‍යායක් වගේ දැනක ගත්තම එතන සමුදේ නිරෝධය කියන කාරණාවක් කතා කරන්න වෙන්නේ අපිට දැන් න්‍යායාත්මක බව කතා කරද්දී කෙනෙක් ලං කරලා හරි විදියක් මොකක් ලං කරලා හරි ලෝකේ කරුණක් ලං කරලා හරි කතා කරන්න ගියාට එහෙම ස්වභාවයක් ගන්න ගියොත් වර්ධිනවා තමයි. එතකොට දැන් අතනදී මහණිදාන සූත්‍රෙත් අර කියන්නේ සම්පූර්ණයෙන් න්‍යායාත්මක බව රැඳිලා තියෙනවා තමයි ඒ කතා කරන එකේ සම්පූර්ණ මෙතකොට ඒ දෙක දැන් ආර්ය සත්‍ය වගේ තැනකදී සමුදේ නිරෝධය කියන කාරණාවයි දැන් කච්චනගත සූත්‍රය ගත්තම ඒකේ වෙනම පැත්තක් එක දැක්ම කියන පැත්ත මතු කරන්න වගේ එතකොට එතන දැක්ම සහ ආර්ය සත්‍යයේදී වෙනස් වෙන විදිහ ඊළඟට ආර්ය න්‍යායයේදී සමුදේ නිරෝධය කියන එක කතා කරන ටැංග වලදී වෙනස් වෙන විදිය කියන්නේ දැන් ආර්ය සත්‍යයක කෘත්‍යත්වයේද කච්චන බුද්ධ සූත්‍රයේද ඉදිලා තියෙන වෙනත් කියන්නේ වෙනත් පැතිකඩකින් ඒ වගේ සම් පිළිස්තේ හැමීම කියන කාරණාව කච්චන බුද්ධ සූත්‍රයේ ඉදිලා නැහෙනි එතකොට සමුදය නිරෝධය කියන පැති දෙකත් එක්ක ආරණ්‍යය කියන එකමයි සම්පූර්ණ කතා කරන්න තියෙන්නේ දැන් ගත්තොත් මජ්ජේ සූත්‍රයත් ධම්මචක්ක සූත්‍රයත් ගත්තහම ඒ දෙකේ ඉදලා තියෙනවා ආර්ය සත්‍ය කියන සම්පූර්ණ කාරණාව එක්ක. මොකද හේතුව යම් යෙදීමක් අන්තභාවයක් එක්ක කතා කරන එකන්නේ තියෙන්නේ. එතකොට එහෙනම් ඒක පිරිසිදු හැවීමේ කෘත්‍යත්වයක් අදාළ තියෙනවා. අතන කතා කරන්න පුළුවන් කච්චනගත සූත්‍රයේදී ඒ කියන්නේ සම්මාදිට්ඨිය කියන කාරණාව ලෝකයේ පැත්තෙන් කතා කරනකොට යම් කරුණක් සමීප කරලා එතනදී ආර්ය සත්‍ය කියන කාරණාවම කතා වෙනවා. සම්මාදිට්ඨිය කියන එක ලෝකයේ පැත්තේ යම් කරුණක් සමීප කරලා කතා කරනකොට. හැබැයි දර්ශන කෝණයකම විග්‍රහයේ කතාව කතා කරනකොට හතිපට්ඨාන සූත්‍රය ආදී දේවල් තුල විග්‍රහය පැහැදිලි කරන්න ආසේ සමුදය අස්තංගමේ සමුදය වයි කියන එක විතරයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට ප්‍රඥාවේ කෘත්‍යත්වය ඇත්තටම ඉතිරූපං ඉතිරූපස් සම්මුදේ ඉතිරූපස් සත්තංගමෝ කියලා පෙන්වන කාරණාවෙත් පිරිසිදු හේවි මක් හැටියට පැහැදිලි කරලා නැහැ.
හැබැයි ලෝකය තුල පැහැදිලි කරපු කරුණක් ගත්ත නිසා රූපය කියලා ඒ කාරණාව අරන් තියනවා විග්‍රහයට හැබැයි ඒක හොයන්න යන්න සමීප කරලා නැහැ මොකද ඒක ඉති රූපං කියලා කියන්නේ මෙසේ රූපය කියලා මෙසේ රූපය කියලා කියන කාරණාව තුලම කියවිලා තියෙනවා මෙසේ රූපේ සම්බන්ධය මෙසේ රූපේ අස්තංගමයි කියලා අර අවස්ථා සම්බන්ධකින් තොරව සම්පූර්ණ ක්‍රමයෙන් එතකොට එතනක් තියෙන මාර්ගයේ විස්තරයම කච්චනගත සූත්‍රයේ ගත්තහම සමුදය අස්තංගමයේ සමුදය වය කියන පැච දෙක ඒ න්‍යායාත්මක භාවයේ ලංකිනකොට ගොඩාක් කතා කරන්න පුළුවන් අනිත්‍ය වගේ දැන් භෝගතරණ සූත්‍රයේ ගත්තහම ක්‍රමය එක ගත්තහම අන්ත හැටියට කතා කරන්න පුළුවන් හැබැයි එතන අන්තයට කතා කරනකොට වඩා ක්‍රමය තුළ ලැග ගැනීමක් හෝ ඉක්මවීමක් කියන කාරණාවක් නැහැ ක්‍රමය තුළ දැන් ඔය සමහර දේශනා තුළ තියෙන්නේ කජ්ජනී සූත්‍රය තියෙනවා ඊළඟට තවත් ගොඩාක් දේශනාවල් තියෙනවා අල්ලගන්නෙත් නැහැ අතහරින්නෙත් නැහැ ඔන්න ඔය වගේ විග්‍රහයක් තමයි සම්මාද මේ ඔබතන සූත්‍රයේ පැහැදිලි වෙන්නේ එතන ආර්ය සත්‍ය කියවෙනවා මොකද හේතුව යම් කාරණාවක් පාදක කරගෙන තමයි ඒක ගැන කතා කරන්නේ. එතකොට දැන් ආර්ය සත්‍ය තුල සමුදය නිරෝධය වෙනම කතා වෙනවනේ. ආර්ය සත්‍ය තුල පිරිසිදු වීමේ කෘත්‍යත්වයක් ඉස්මතු වෙනවා. එතකොට එහෙනම් යම් කාරණාවක් සමීප කරා නම් එතන පිරිසිදු වීමේ කෘත්‍යත්වයක් ඉස්මතු වෙනවා. ඒ සූත්‍ර තුලදී ආර්ය සත්‍ය කෝණය සන්දර්භය සම්පූර්ණයෙන් ගත්තට පස්සේ ගන්න පුළුවන්. න්‍යායාත්මක භාවයේ කතා කරනකොට න්‍යායාත්මක භාවයේදී කතා කරන තැන තියෙන්නේ උදේවය කියන ප්‍රතිපදාව තමයි. සමුදය නිරෝධය කියන්නේ දැන් සංකතයේ ලක්ෂණ වගේ කතා කරනවා උපාදෝ පඤ්ඤාති වයෝ පඤ්ඤාති තිතසන්නිකම් පඤ්ඤා කියලා කතා කරනවා එතකොට උපාද වය කියලා කතා කරනවා පඤ්ඤාති කියලා එතකොට මේ තිතසන්නිකම් කියලා ඊළඟට කතා කරනවා ඒක තිතසන්නිකම් කියන කාරණාව ගත්තම යම් දැක්මක් ක්‍රියාක වෙනවා කියලා කියන්නම දැක්මක් එක ඉඳීමක් තියෙනවා නැත්තම් දැන් සාන්නාසේ මට යමක් කියනවා නම් කියලා දෙන කරුණත් එක් ඉඳීමක් එක තමයි විග්‍රහය කතා කරන්නේ එතකොට ඒ කියලා දෙන කරුණෙන් යුක්තභාවයක් තියෙන නිසා ඒ යුක්තභාවය පිළිබඳව මනාකොට කියන්න වෙනවා ඒ කියලා දෙන කරුණ එහෙම නැත්නම් මේ දැක්මේ විදිහ හරි කියන කරුණක් කියදෙන නිසා ඒකට ඒ එතන ස්වභාවයේ සත්‍යයෙන් එළියට කියන්නේ නැහැ. නැත්නම් ඒ කියවිල්ල අසාර්ථක වෙනවා නේද? මේ කියලා දෙන කරුණක් එක්ක දැන් ඉන්නේ නැත්නම් ප්‍රශ්නයක්. එතකොට මේ දැන් බාහිර දිට්ඨිය දිට්ඨමත්タン කිව්වනම් එතනින් එහාටද කියන්න ඕනේ නැති වෙනවා. එතකොට එහෙම කිව්වේ නැහැ. එතන එහාටත් කියලාම තමයි මනාවට කිව්වා කියලා කියන්නේ. ඒ වගේ අර තිතස්ස අඤ්ඤ තත්තං කියන කාරණාව ඇත්තටම දැන් ඒක ලෝකයට කියලා දෙනවා කියන කාරණාවක් එක්කම කියලා අදහසක් වෙනවා. ඒ කියන්නේ ලෝකයට දැන් නැත්තම් අපිට දැන් කාරණා තුනක් තියෙනවා සංකතයකුත් තියෙනවා සංකතයට ලක්ෂණ තුනකුත් තියෙනවා කියලා අර උපාද වය කිව්වා නම් තිතස්ස වය කතා කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ උපාද වය කියන කාරණාවක් එක්ක අර විදිහේ මේ දැක්මේ විදිහක් කියදෙන හින්දා දැක්මේ විදිහට අනුකූලව විග්‍රහයක් ලැබීමක් නොවන විදිහට කතා කරන්නේ. ඒ වගේ අදහසක්. ඒ වගේ අදහසක් තමයි. ඒක හොඳයි. ඒ විදිහට තමයි. එතන කතා කරන්නේ
ධර්මය පිළිබඳව හිතන ක්‍රමය හරි වුණා නම් දැනුම අඩුවීම තුලින් හරි මොනවා හරි කාරණාවකින් විග්‍රහය වර්ධින්න ඉඩක් තියෙනවා දැනුම පිළිබඳව යම් අඩුවක් නිසා මොකද ඒ දැනුම සාපේක්ෂ කරලා ගන්න නිසා එහෙම නැතුව ධර්මය තුලින් නිවැරදි ස්වභාවයකට යමුණා නම් ධර්මයේ විග්‍රහය මොන පැතිවලින් කතා කරත් ඒක එකම දැක්මක් කරා ලඟු වෙච්ච එකක් ඒක කිසිදු විදිහකින් මේ වෙනස් වෙන්න විදිහක් නැහැ දැන් ඔන්න මේවා තමයි ඇත්තටම හිතනවා කියලා කියන්නේ නිකන් අරහෙන් මෙහෙන් ඩාම් බෝඩ් එකේ ඩාන් අදිනවා කියන කතාව නැතුව හිතනවා කියලා කියන්නේ අන්න ඒ විචක්ෂණේ එතකොට ඒ විචක්ෂණේ දැන් මම කිව්ව විචක්ෂණේ වර්ධින්න පුළුවන් හැබැයි හිතීම වැඩෙන නිසා හිතන්න කියලා දැන් අමද්දසි මේ කියපු කාරණා ටික ගත්තාම ඒ කියන්නේ විචක්ෂණේ අර මොකද කිව්වේ ධර්මය කියන කාරණාව පිළිබඳව නිවැරදිව යම් හිතීමේ ක්‍රමයක් අනුගත වෙලා තියෙනවා නම් අර හිතන කාරණාව වර්ධින්න ඉඩ නැති වෙනවා ඒ හිතන කාරණාව සම්පූර්ණ නිවැරදි ඉතින් උන්වයේ හිතීම ඒ කියන්නේ ඒ හිතීමක් නැතුව අපට කවදාවත් මේ ඇතුළත දියුණුවක් වෙන්නේ නැහැ එකෙනේ අර උදායි සූත්‍රය පෙන්නන්නේ පංච උපාදානස්කන්ධේ උඩු යටි කුරු කර කර හිතුවා කියනවා. එකෙනේ අසාමාන්‍ය විදිහට හිතන්න. එකෙනේ උඩු යටි කුරු කර කර හිතුවා කියන කාරණාවෙන් කියවෙන්නේ කොච්චර හිතිල්ලක් කරලා තියෙනවා. අන්නේ හිතීමත් එක තමයි අපට මේ ලෝකයේ පොඩි සිහි කිරීමකින් මේ ලෝකය පිළිබඳව දකින්න කෝණේ වෙනස් කර ගන්න පුළුවන්. ස්වාමී දේශනා ගොඩක් අහද්දී පරණ ડોක්ටර් කෙනෙක් කියලා කිව්වා කිව්වේ අර හැම සූත්‍රම සන්නසර එක පැත්තකට ගන්න එකක් තියෙනවා ඒකෙදි දැන් කෙනෙකුට ඔබ දකින්න පුළුවන් ඔක්කොම නිකන් සූත්‍ර එක වගේ කියලා දේශනා ඒත් පස්සේ දේශනා දැන් අපිට සූත්‍ර ගොඩක් කියන්නේ පස්සේ අපි ගොඩක් අර ඒ කාලේ සමාජ එක සූත්‍රකින් අවබෝධ කරගන්නට අර හැම සූත්‍රයක් ගත්තම ඒ ක්‍රමය එකයි නම් ඒකෙන් ප්‍රකට වෙන්න ඕනේ එකම විදිහක් නේ කියන විදිහක් ඒ කියන්නේ හිතන ක්‍රමය හරියට දැක්කනම් යෙදෙනදී අනුම ගෝචරත්වය අනුම කරන විග්‍රහය එකම හිතන එකම දකින විදිහක් දෙකක් වෙන්න විදිහක් නේ දැන් අපට අපි ගත්තොත් එහෙම අපි හිතන්නකො අපේ ලෝකේ නිකන් අපි දකින දැන් ක්‍රමයක් තියෙනවානේ ලෝකේ තියෙනවා මම ඉන්නවා දැන් අපි මොන දේ කතා කරත් ඔය දේට ඇටත් වෙලා නැද්ද බලන්න අපි කතා කරනවා ධම්ම ආරණ්‍ය ගැන අපි කතා කරනවා රෑන කෙටුවකල ආරණ්‍ය ගැන අපි කතා කරනවා පැවිදි වෙච්ච අලුත් පිරිස ගැන අපි කතා කරනවා ධර්ම ඉගෙන ගන්න දැනුම ගැන අපි කතා කරනවා භාවනා කරන එක ගැන අපි කතා කරනවා ගුණවත් භාවය දිනු කරන එක ගැන අපි කතා කරනවා මාර්ගය වඩන එක ගැන අපි කතා කරනවා කෙලෙස් අවුස ගන්න එක ගැන ඔය මොන දේ කතා කරත් මම ඉන්නවා යමක් තියෙනවා මම ඉන්නවා ඒ කියන්නේ මේ න්‍යාය මේ දැක්ම ගිහිල්ලානේ තියෙන්නේ මම ඉන්නවා යමක් තියෙනවා මම ඉන්නවා යමක් තියෙනවා මම ඉන්නවා රැණ ගැටුක තියෙනවා මම ඉන්නවා අලුත් ප්‍රයදි පිටස ඉන්නවා මම ඉන්නවා කෙලෙසයක් තියෙනවා මම ඉන්නවා ගුණධර්ම තියෙනවා මම ඉන්නවා ධර්මයක් තියෙනවා මම ඉන්නවා මාර්ගයක් තියෙනවා මොන දේ කරත් අර කියන කරුණ විතරයි වෙනස් වෙලා තියෙන්නේ හැබැයි එකම දෙයක් ඇටින් යන්නේ අන්න ඒවා ඒ ක්‍රමයේ අයින් වෙන එක තමයි මාර්ගය කියන්නේ. මම ඉන්නව හසලක් තියෙනවා. මම ඉන්නව ඊළඟ ජීවිතයක් තියෙනවා. මම ඉන්නව ඊළඟ ජීවිතයක් නැහැ. මොකක් හරි එකක් තියෙනවා. මම ඉන්නව හසරක් නැහැ. මොකක් හරි එකක් එන්නේ අර එකම දකින ක්‍රමයක් තියෙනවා. මොන දේ කියලා අලුතෙන් පැවිදිච්ච 6 දෙනෙක් ඉන්නවානේ. මම කොහොමද මෙතන 6 දෙනෙක් ඉන්නා කියන්නේ? මම ඒවා ගණන් කරද්දි මගේ දියත් නෝ ශරීර ටිකක් ගණන් කරලා 6 දෙනෙක් ඉන්නවා කියන එක يعني සංඛ්‍යාවක් කියන එක හොයන්න ගත්තා දැන් දෙන්නේ කියන දන දෙකක් කියන්නේ මොකද්ද කියලා හෙව්වේ ඒ අපිට සමහර එකකට කියන එකට ලං වෙන්න පුළුවන් දෙකකට ලං වෙන්න බෑනේ ඒකට හරි
දෙකක් කියන එකත් අර හිතර බලද්දී සංඛ්‍යාව කියන එක ඒ කියන්නේ හිතරපති ළඟින්ද නැහැ දැන් දෙකක් කියන කොටත් දැන් ඥානදස්සිය කියපු කාරණාවක මට තව එකක් හිතෙනවා දැන් ඥානදස්සිය අපි තුන් ගණන් කරනවා 1 2 3 4 5 එතන 6ක් ඉන්නවා පහකින් ඉඳන් 6ක් ඉන්නවා හැබැයි ඥානදස්සිය තමන්ගේ පැත්තෙන් බලලා 1 2 3 4 5 6 කිව්වොත් මෙතන 7ක් ඉන්නවා ඇයි ඒක ඒක කරන්නේ කින්න පැත්තක මම ඒකයි කිව්වේ ඒ මගේ පැත්ත බැලුවා 1 2 3 4 5 6 කියලා කිව්වා දැන් දැන් අර මම අර කෙනෙක් කාමරේ කවුරුත් නැහැ කියන ප්‍රොසෙස් එක අන්න ඒ ඒ කාරණාවට එනවා ඥානදාසී කතා ගණන් ගන්න ගත්තොත් එහෙම ඥානදාසීර ඥානදාසීත් ඉන්නවා මමත් ඉන්නවා දෙන්න ඒ කියන්නේ අර ගණන් කරන කන්න හොව් කියන්නේ ඒ කියන්නේ අපේ කියන්නේ ස්වභාවිකත්වයේ කියන එකට ගිහිලා බැලුවොත් එහෙම ඇයි හොව් කියන්නේ ඒ කියන්නේ අපේ කියන්නේ දැන් මම කියන කෙනා ගණන් කරන්න යන්නේ දැන් පැත්තකින් ඉන්නෝනේ තව කෙනෙක් බලාගෙන ඉන්න කෙනාට තමයි හොව් කියන්නේ හෝ 1 2 3 ඒකද අපට තියෙනවා ඇත්තටම මේ සතුටු වෙන්න ධර්මයේ හිතනවනම් පිනු ගහක හතුරු වෙන්න පුළුවන් මම සමහරවට කියන්නේ ওই සූත්‍රයක් කියවද්දී නේ කරලා මාර හිතවල පස්සේ පිනු ගහන්න දෙනවා කියන්නේ يعني එහෙම සතුටක් තියෙනවා හැබැයි මේ ඒකට අපි අර හිතන්නම ඕනේ කියන්නේ ඒ අසාමාන්‍ය හිතීමත් එක තමයි අර සතුට එන්නේ. දැන් මම එදා ඊයේනේ තුවටක සූත්‍රේ පෙරේදනේ. පෙරේද තුවටක සූත්‍රේ මෙම්මට අසනීප එකත් එක්ක පොත්ත තියාගත්තා. බෑම කියලා හිතනවා අදත් ඕනේ. ආයෙත් තියාගත්තා. මොකද්ද වන්දමට හරි අමාරුයිනේ අදත් බෑ. බෑමයි හිතුනේ. එක ගාතාවේ පරිවර්තනය කරේ නැගිටි ගාතාව කොහොමද පරිවර්තනය කරේ. ඒ කියන්නේ ඒ සතුට ලැබුණට පස්සේ අර අර එකක්වත් ආයෙන්නේ නැහැ. මූලිකව යොමු වෙනකන් තමයි අමාරු තියෙන්නේ. ධර්මයේ කියන කාරණාව ඇත්තටම හරියට යොමු වුණා නම් අර හිතීම හොඳට වර්ධනය වීමක් එක්ක පුදුමාකාර සැපයක් ලැබෙනවා. දැන් මම අර මුද්දසි කියපු කාරණාව ටික හොඳට අහගෙන හිටියා. ඒ හොඳට අහගෙන ඉන්නදී මේ මට ඇත්තටම මේක එකඟ වෙනවා. එතකොට ඒ හිතීමත් එක්ක අනුගත වුණාට පස්සේ අන්නේ ඒ විදිහට අපිට පුළුවන් ඒ කියන්නේ වචනෙට හිත එකගෙන නෙමෙයි හිතීමට හිතන ක්‍රමයට ඒක හිත එකගෙන වෙන්න ඕනේ. වචනෙට හිත එකගෙන වැඩක් නැහැ. එතකොට අර නිකන් හඬකට එකගෙන වෙන්නේ. අර ක්‍රමයක් එක්ක හරි මේ ප්‍රායෝගිකයි ධර්මයේ.